මේ විශ්වය තුළ ලග්න 12න් අවසාන ලග්නයට පෙර ලග්නය කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමි ඔබට එළඹෙන්නා වූ 2021 වර්ෂය කොහොමද? ඔන්න කුම්භ ලග්න හිමි ඔබගේ 2021 වර්ෂය උදා වන්නේ ලග්න ඊරාෂ්ටකයක් සමගින්. ඉතින් ඒ නිසා ඔබ යම් සැලකිල්ලක් 2021 වර්ෂය තුළ ඔබගේ කටයුතු සම්බන්ධයෙන් දැක්විය යුතුයි. අපි බලමු කුම්භ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රය තුළ ග්‍රහයන් ස්ථානගත වන්නේ කොහොමද කියලා. කුම්භ ලග්න හිමි ඔබගේ තුන්වැන්න වන වික්‍රමස්ථානයේ කුජ ග්‍රහයාත්, ඒ වගේම හතරවැන්න වන මාතෘස්ථානයේ රාහු ග්‍රහයාත්, ඒ වගේම සිකුරු කේතු දහවැන්න වන රැකියා ස්ථානයේත්, ඒ වගේම රවි බුධ විශේෂයෙන් මේ 11වැන්න වන අයස්ථානයේ වැයස්ථානයේ වන 12වැන්නේ ශනි ගුරු කියන ග්‍රහයන් දෙදෙනාත් සංයෝග වී 2021 වර්ෂය ඔබට ආරම්භ වන්නේ. කෙසේ වුවත් සෙනසුරු ඒරාෂ්ටක ලග්න ඒරාෂ්ටක තත්වයක් ගත වුණත් අප්‍රේල් 6 වනදා විශේෂයෙන්ම ගුරු ලග්නගත වීම ඉතාම සුබ වූ සිද්ධියක් වෙනවා. ඔබට වඩාත් සුබ ආරංචියක් වෙනවා. ඒ වගේම අධ්‍යාපනයට ඉතාමත් සුබ කාල සීමාවක් වෙනවා මේ අප්‍රේල් 6 වනදායින් පසු කාල සීමාව. ඔබගේ ධාරණ ශක්තිය වඩා වර්ධනය කර ගැනීමට, ඔන්න ඔබට ඔබ අධ්‍යාපන කටයුතු වල නිරත වන කෙනෙක් නම්, ඔබ නිතරම පාඩම් කටයුතු සිදු කරන කෙනෙක් නම්, ඔන්න ඔබගේ ධාරණ ශක්තිය ඉබේ වර්ධනය වීමේ හැකියාවක් තිබෙනවා මෙම 2021 අප්‍රේල් 6 වනදායින් පසු උදාවන කාල සීමාව. ඉතාමත් ගැඹුරු විෂයන්ට සුබ කාල සීමාවක් වනවා. ඔබ විශේෂයෙන්ම කුම්භ ලග්න හිමි ඔබ ගැඹුරු විෂයන් අධ්‍යයනයට හදාරන්නට වැඩි කැමැත්තක් දක්වන කාල සීමාවක් බවට පත්වනවා 2021 වර්ෂය. ඒ වගේම තමයි පෙබරවාරි 21 වනදා සිට මාර්තු 17 වනදා දක්වා සිදුවන සිකුරු ලග්නගත වීම මත මම හිතන්නේ ඔබගේ මුහුණ, ඔබගේ මුහුණට යම් පැහැපත් භාවයක් ලැබේවි. වෙනදාට වඩා ඔබ අන් අය ඔබ කෙරෙහි ආකර්ෂණශීලී වෙයි. විශේෂයෙන්ම අන් අය ඔබ දෙස හැරී බලන තත්ත්වයක් ඇති වෙනවා. විශේෂයෙන්ම පෙබරවාරි 21 සිට මාර්තු 17 දක්වා කාල සීමාව. ඒ වගේම ඔබගේ මානසික පීඩා තත්ත්වයන් දුරවන කාල සීමාවක් වෙනවා. ඔබගේ නව බලාපොරොත්තු ඔබට ඇතිවන කාල සීමාවක් වෙනවා 2021 අවුරුද්ද. ඉතින් කුම්භ ලග්න හිමි ඔබට පොදුවේ ගත් කල ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් ගත වුවද ඔබට සුභ කාල සීමාවක් වනවා 2021 වර්ෂය. විශේෂයෙන් ඔබ ශනිග්‍රහයා වෙනුවෙන් කළ යුතු පිළිවෙත්, ඒ පුණ්‍යක්‍රියා සිදු කළ යුතුයි. කෙසේ වුවත් කුම්භ ලග්න හිමි සියලුම දෙනාට මෙම පලාපල තත්ත්වයන් මේ විදියටම බලපාන්නේ නැහැ. ඊට හේතුව තමයි සෑම දේටම ක්‍රියාත්මක වෙන්නේ ඔබගේ ජන්ම වේලාව, ඔබගේ ජන්ම පත්‍රය. ඉතින් ඔබගේ ජන්ම පත්‍රය අනුව මීට වෙනස් හාත්පසින් වෙනස් වූ පලාපල තත්ත්වයන් සිදුවෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ අතුරු දශා, මහදශා කාල සීමාව, ඔබේ ග්‍රහයන් කේන්ද්‍රයේ ස්ථානගත වී තිබෙන්නේ කොහොමද කියන කරුණු කාරණාව, මෙවැනි වූ කරුණු කාරණා රාශියක් මත ඔබගේ පලාපල තත්ත්වයන් වෙනස් විය හැකි. ඉතින් ඔබට බොහොම සියුම්ම පුළුල්ල ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් මගේ දුරකථන අංක දෙකක් මම ඔබට සඳහන් කරනවා. ඉතින් ඒ දුරකථන අංක දෙකින් එකකට ඔබට දුරකථන ඇමතුමක් හෝ පණිවිඩයක් ලබා දීම තුළින් ඒ කටයුතු සිදු කරගන්න පුළුවන්. මගේ WhatsApp දුරකථන අංකය 0766 22 350 14, දුරකථන අංකය 0761 25 450 14. ඉතින් එළඹෙන 2021 වර්ෂය තුළ ඔබේ පෙර අකුසල තත්වයන් යටපත් කරගෙන ඔබේ බලාපොරොත්තු මුදුන් පමුණවා ගන්න, ඔබේ යහපත් ක්‍රියාවන් ඉෂ්ට සිද්ධ කරගන්නට 2021 වර්ෂයේ ඔබේ ගමන් මාර්ගයේ වඩා යහපත් අයුරින් සකසා ගන්නට අවශ්‍ය උපදෙස් සියලු කරුණු කාරණා පහදා දීමට මා සූදානමින් සිටිනවා. ඉතින් ඔබට මට දුරකථන ඇමතුමක් ලබා දීම තුළින් ඔබගේ ජන්ම පත්‍රය වඩා පුළුල්ව සියුම්ව පරීක්ෂා කර ගැනීමේ හැකියාව තිබෙනවා. එළඹෙන්නා වූ 2021 වර්ෂය කුම්භ ලග්න හිමි ඔබට බොහොම වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.